ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක බණ්ඩාර අතුකෝරල සහ 2015 ජනාධිපතිවරණේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ ලේකම්වරයා. මේ පක්ෂයේ මහලේකම්වරයා දයාසිරි දයසේකරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෙකුගේ පස්ස පැත්තේ ඉල්ලලා ඕනෙකුට බද්දට දීලා ඕනෙකුට උකසට තියලා නිදහස් වෙන්න පුළුවන්. ඇයි? ඔහු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නොවන නිසා. හැබැයි අපිට තියෙන කනගාටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක වගේ කට්ටිය, මේ පක්ෂයේ ඉතිහාසයක් තියෙන මිනිස්සු මේ කාලකණි කුමන්ත්‍රණයට හසවීම සම්බන්ධව අපට තියෙන ලොකු කනගාටුවක් වගේම ලොකු ආත්ම පරිහානියක් අපි ළඟ තියෙනවා මේ පක්ෂයට ආදරය කරන මිනිස්සු විදියට. ඊළඟට අපි දැක්ක දයාසිරි දයසේරලගේ උවමනාව බොහොම පැහැදිලිව එළියට පෙන්නා මේ පක්ෂය විනාශ කරන්න තියෙන උවමනාව සම්බන්ධව. එදා දයාසිරි දයසේකර කෑගල්ලේ දැඩිගම ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම මේ බලමණ්ඩලයේ පිහිටවපු වෙලාවේ දයාසිරි දයසේකර කියනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ ජාතික සංවිධානයේ නායකයා ඔහුට සංවිධායකකම් දීපු එකට ගහලා එලවන්න ඕන කියලා දයාසිරි කියනවා. මම දයාසිරි දයසේකරට කියනවා, ගරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ නැති UMPN ශ්‍රී ලංකාවකට ශ්‍රී ලංකාවකෙන් පොහට්ටුවට පොහට්ටුවෙන් ශ්‍රී ලංකාවකට පැනලා ආයේ ශ්‍රී ලංකාවකෙන් තවත් කොහට හරි පණින්න ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය ගැන දන්නේ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග ඉතිහාසයක් නැති ඒ අවජාතක දයාසිරි මහලේකම්වරයාට කියනවා, ගරු මහලේකම් තුමනි, ඔබට මහලේකම්කම දීපු ඒ මිනිහම තමයි මට සංවිධායකකම දුන්නේ. ඒ මිනිහා එළවන්න තමුන්නාසේ කතා කරනවා නම් ඔය කියන්නේ කාගෙනද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන එළවන්න ඕන කියන එක තමයි දයාසිරි දැඩිගමදි කිව්වේ. ඔන්න දයාසිරිගේ හදවත ඇතුලේ තිබ්බ දේ. දයාසිරි පොහට්ටුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එල්ලුවේ ඔය තිලංග සුමති පාලලා පක්ෂයට ආදර නැති වෙනත් පක්ෂවල ජම්මලාභේ ලැබපු මිනිස්සු ඒ කටයුත්තට උර දුන්නේ ඔය පක්ෂය විනාශ කරන්න. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම 2010 ඔය පොහට්ටුව හැදුවේ අද නෙමෙයි, 2015 පස්සේ නෙමෙයි, පොහට්ටුව හැදුවේ 2010. මහින්ද රාජපක්ෂගේ මහින්ද චින්තන වැඩපිළිවෙලේ යටින් තියන්නේ පොහට්ටුව. මහින්ද රාජපක්ෂගේ ගේ හදාගන්නේ නෙළුම් මාවතේ. මහින්ද රාජපක්ෂ පක්ෂයේ ලාංජනය චීනට ණයක් කරගෙන හදන්නේ නෙළුම් කුළුණ. මේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාර නායක උරුමය විනාශ කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය රාජපක්ෂලාට ගන්න බැරි හින්දා රාජපක්ෂලාට මේ රටේ පක්ෂයක් ඕන නිසා තමයි පක්ෂය විනාශ කරලා පොහට්ටුව හදාගත්තේ. ඒක අදයිය කුමන්ත්‍රණයක් නෙමෙයි, 2010 ජනාධිපතිවරණේ මහින්ද චින්තනයේ තියන්නේ යටින් තියෙන පොහට්ටුවේ ලකුණ. ඒ පාට කුරහන් සාටකේ පාට පක්ෂයේ නිල් පාට නෙමෙයි. එනිසා මේක දීර්ඝකාලීන කුමන්ත්‍රණයක්. ඒ දීර්ඝකාලීන කුමන්ත්‍රණය තුළ ඓතිහාසික බණ්ඩාරනායක චින්තනයට එහා ගිහිල්ලා බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලින් එහාට ගිහිල්ලා රාජපක්ෂවරු පක්ෂය විනාශ කරලා රාජපක්ෂවරුන්ට තනි අයිතිය තියෙන පක්ෂයක් හදාගන්න තමයි කටයුතු කළේ. ඒක පැහැදිලි වෙන්නේ කොහොමද? ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඕන කියලා මෛත්‍රීපාල අපේ පක්ෂයේ සභාපතිවරයා හම්බෙන්න එන්නේ කවුද? එන්නේ පක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මල්ලි වෙච්ච ගෝඨාභය රාජපක්ෂ, ඒ පක්ෂයේ ජාතික සංවිධායක වෙච්ච මහින්දගේ අනික් මල්ලි වෙන්න බැසිල් රාජපක්ෂ එන්නේ. පොහට්ටු පක්ෂයට මාලිකම්වරයෙක් ඉන්නවා, තව සංවිධානගත මිනිස්සු ඉන්නවා, භණ්ඩගාරිකලා ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කරන්න එන්නේ රාජපක්ෂ පවුල අය විතරයි. ඒකෙන් මොකද්ද කිව්වේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ පවුලේ
බූදලයෙන් නිදහත් කරගන්න පක්ෂය විනාශ කරලා අපිත් එක්ක පවුලත් එක්ක එකතු වෙන කෙනෙක් තමයි කිව්වේ පක්ෂය එක්ක එකතු වෙන්න කියලා කිව්වේ නෑ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා ගරු ජනාධිපතිතුමනි තමුන් වහන්සේලා තමුන් වහන්සේගේ අනසක යටතේ රාජපක්ෂලා එක්ක ගහපු ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවබෝධතා කිව්සුම වැරදි. තමුන් වහන්සේලා පදනම් ආයතනයේ ගෝඨාභය රාජපක්ෂලා එක්ක ගහපු ඒ කිව්සුම වැරදි. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුවමනාව නෙමෙයි. ඒක රාජපක්ෂවරුන්ගේ ඒ රාජපක්ෂවරුන්ගේ පක්ෂය කදාගන්න තිබ්බ අවශ්‍යතාවයේ වුවමනාව. ඒක නිසා අපි මේක නිවැරදි විදිහට තේරුම් ගත්තා. අද අපේ අනෙක් සහෝදරුන් කිව්වා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ ගිවිසුමට ගිහිල්ලා අද පොහොට්ටුවේ වේදිකාවට යන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොන්ද කෙලින් තියාගන්න බෑ. දයාසිරිට අපි අභියෝග කරනවා පුළුවන් නම් වේදිකාවට නැංගලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමානීය පොහොට්ටුව ඇතුලේ පෙන්නපන් කියලා. අපි දුමින්දට කියනවා, මහින්ද අමරවීරට කියනවා, ජනාධිපතිවරයාට කියනවා. ඒ නිසා අද මේ ඉෂ්ට වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග සන්ධාන වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය සඳහා වූ ගමන. ඒක එහෙම වෙන්න දෙන්න බෑ. ඒ නිසා අද ශ්‍රී ලංකාව තුල උතුරේ වේවා දකුණේ වේවා බස්නාහිර වේවා නැගෙනහිර වේවා සමස්ත ශ්‍රී ලංකාව තුල බිම් මට්ටමේ ඉන්න සියලු දෙනාම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකිමේ ජාතික සංවිධානය සමග එකතු වෙලා මේ අරමුණ තුල පක්ෂය විනාශ වීමේ ඒ මහා කුමන්ත්‍රණය පරාද කරලා පොහට්ටුව පරාද කරලා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග එකතු වෙලා අවබෝධතා ගිවිසුමක් තුල ක්‍රියාත්මක වෙමින් හංසයා ජයග්‍රහණය කරලා ඔය 11 මාසේ 16 පවත්වන ඒ මහා ජනාධිපතිවරණය තුල ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතුරු කර ගැනීමේ අරගලය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාලිපාරේ ඒ මූලස්ථානයට පොහට්ටුව එන එක වළක්වලා දයාසිරිලගේ ඒකාධිපති ගමන ඒ පක්ෂය විනාශ කරන අරමුණ පරාද කරලා 16 වෙනිදාට පස්සේ අපි මේ රටේ ප්‍රගතිශීලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද පණ තියෙන මිනිහෙක් මේ පක්ෂයේ මහලේකම් කරලා මේ පක්ෂයේ සභාපති කරලා ඩාලිපාරේ පක්ෂයේ බලය අල්ලලා හංසයා ජයග්‍රහණය කරලා ඒ හරහා ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අපි අල්ලලා මේ සටන ජයග්‍රහණයෙන් කෙලවර කරන්න සමස්ත ශ්‍රී ලාංකීය නිදහස් පක්ෂයට ලැබි ප්‍රගතිශීලී ජනතාව අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවයි කියන එක මතක් කරමින්.